ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරයන් දෙදෙනාට රාජ්‍ය අමාත්‍ය තනතුරු ලබා දීමට රජයේ ඉහළ බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ වන විට රාජ්‍ය අමාත්‍ය තනතුරු ඉස්ව ඇති අතර ඒවා ඔවුන්ට ලබා දෙන බවයි නිලනෝන මට්ටමේ දැනුම් දීමක් කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර නිමල් සිරිපාලත්, දුමින්ද දිසානායකත්, ලසන්ත අලගියවන්නත් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බව මතයක සිටීම බැසිල් රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවන් ඉටු කිරීමක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ගේ මතයක් වී තිබෙනවා. එමෙන්ම මේ තිදෙනා විසින් පසුගිය සති කිහිපයේ සිටම කිසියම් අලුත් මතයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළට කාවැද්දීමට කටයුතු කරමින් සිටින ආකාරයක්ද ආරංචි වුණා. එම මතය නම් ශිලනිපය නැවතත් එක්සත් කළ යුතු බවත්, ඒ සඳහා පක්ෂයේ ඇරගිය කොටස් යළි එකතු කළ යුතු බවත්ය. විශේෂයෙන් කලක් පක්ෂයේ අනුශාසකවරිය ලෙස කටයුතු කළ චණ්ඩිකා නැවතත් පක්ෂයට ගෙන ආ යුතු බවද ඔවුන්ගේ මතේ වී තිබෙනවා. එසේ කිරීමෙන් අනතුරුව වෙනත් පක්ෂ සමග සන්ධානගත විය යුතු බව එම කණ්ඩායමේ මතේ වී ඇති බව සඳහන්. නමුත් මේ වන විට චණ්ඩිකා සිටින්නේ මෛත්‍රී ඇතුළු ශිලනිප නායකයන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරමින්. එම නිසා දුමින්ද, ලසන්ත, නිමල් ඇතුළු කණ්ඩායම මේ වන විට පක්ෂය ඇතුළේ ගෙන යන මතයට එරෙහිව මෛත්‍රීපාලගේ කණ්ඩායම දැඩි විරෝධතාවයක් මතුකොට ඇති බවද දැනගන්නට ලැබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ශිලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීම වැළැක්වීමට තවදුරටත් අමාත්‍ය ධූර දැරීමට ඇති අවශ්‍යතාවයන් නිසා මෙම පිරිස ශිලනිපය ඇතුළේ යම් ගැටුමක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවයි. බැසිල්ගේ සැලැස්මට අනුව මෙම පිරිස ශිලනිපය ඇතුළේ මෙම කුමන්ත්‍රණය දියත් කරමින් සිටින බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙනවා.